සාමාන්‍යයෙන් වැල්ලල වගාවක් මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් දක්වා වගා කිරීමේ හැකියාව තියෙනවා. ජල සම්පාදනයේ තියෙනවා නම් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වියලි කලාපේ වුණත් වගා කිරීමේ හැකියාව තියෙන භෝග කාණ්ඩයක්. මේ භෝගයේ වගා කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. මේක කන්න භෝගයක්. ඒ ගැන අපි පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. ලංකාවේ ඕනෑම වෙලාවක ඕනෑම කාලක අපිට වගා කරන්න බෑ. ඒ නිසා මේක නිශ්චිත කාලයකදී වගා කරනවා වගේම එක්තරා කාලයකදී තමයි අපිට ගලවන්න සිද්ධ වෙන්නේ අලස්සන්න ලබා ගන්න. සාමාන්‍යයෙන් අවුරුද්ද අවසානයේදී නොවැම්බර් දෙසැම්බර් වගේ කාලවලදී තමයි අපි අල ගලවන්නේ. ඒ වගේම අලස්සන්න ගලවගත් අලස්සන්න අපිට එකවරම ශේෂ්ත්‍රයේ ස්ථාපනය කරන්න හැකියාවක් නැහැ. මොකද මේක සුප්තතාවය පවතින භෝග කාණ්ඩයක් නිසා. ඒ නිසා අපිට යම් කිසි කාලයක් අල ගබඩා කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එසේ නැත්නම් අපිට ඒ කාලයේදී අපි අල තවානක් නඩත්තු කිරීමට සිදු වෙනවා. මේ සුප්ත කාලය සාමාන්‍යයෙන් මාස දෙකක් පමණ පවතිනවා. ඒ කාලය ගත කරාට පස්සේ අපිට පුළුවන් ශේෂ්ත්‍රයේ මේ අල ස්ථාපනය කරන්න ආරම්භ කරන්න. ඒ අවස්ථාවේදී අපිට අලවල විකිලි ඇතිවීම දකින්නත් පුළුවන්.